ආදුරුප්පු වීදිය ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසක් තුලදී මෙම වෙඩිතැබීම ඊයේ රාත්‍රී 8:30ට පමණ සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩිතැබීම සිදු කර තිබූ බවයි. ඔවුන් වෙඩිතබා පලා යන අයුරු CCTV කැමරාවලද සටහන්ව තිබුණා. වෙඩිතැබීමෙන් අනතුරුව යතුරු පැදියෙන් පලා යෑමට තත් කරන ඔවුන් යතුරු පැදිය පණ ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් යතුරු පැදිය එම ස්ථානයේ දමා දිව යන අයුරුද එම දර්ශනවල දැක්වෙනවා. සහකරුවන් අල්ලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඔවුන් පසුපස හඹා ගොස් ඇති අතර එහිදී වෙඩිකරු විසින් ඔවුන්ටද වෙඩි තබන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එක්ව සහකරුවෙකු අල්ලාගෙන පොලිසියට බහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන පුනරුත්ථාපනය කළ පුද්ගලින් දෙදෙනෙකුගේ මැදිහත් වීමෙන් සහකරුව අල්ලාගෙන තිබූ බවයි. අත්අඩංගුවටගත් සහකරු මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි මුදිත කුමාර නැමැති අයෙක්. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී ඇත්තේ මද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගේ මෙහෙයවීම මත සිදු කළ බවයි. වෙඩිතැබීමේ කොන්ත්‍රාත්තුවට අදාළව එම අත්අඩංගුවටපත් සහකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 4ක මුදලක් බැර වී ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. එන්නලා දෙන්නේ පුටුවේ. ඔව්. ළමයිව තියාගෙන. එන්නෙක් ඇවිල්ලා. ඇවිල්ලා මෙගොල්ලන්ට තේරිලා. එයාගේ පව කවුද කියලා ආනකොට එයා එළියට තල්ලු කරලා දෙන්නේ දොර තල්ලු කරගෙන මෙයා දනුසුත් මේ තල්ලු කරලා දිනවා. ඔව්. එන්න තල්ලු කරනකොට මම එක්කෙනෙක් තියලා තියෙනවා එකක්. එතකොට වැටිලා නේ. එතන ගිහිල්ලා දොර වහලා තව පාරක් තියලා එළියට ඇවිල්ලා ඇගේ සිම්බල් දුන්නා. මෙම වෙඩිතැබීමෙන් එම නිවසේ පදිංචිව සිටි ධනුෂ් රාජ් නැමැති පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වෙඩිවැදීමෙන් හිසට සිදු වූ හානිය හේතුවෙන් ඔහු මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. මේ අතර බෙලියත්තේදී අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියක් සහ වෑන් රථයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩිතැබීම සඳහා යොදාගත් T56 වර්ගයේ ගිනි අවි දෙක එම යතුරුපැදියෙන් ප්‍රවාහණය කර ඇති බවයි. එමෙන්ම වෙඩිතැබීමෙන් අනතුරුව සහකරුවන්ට පලා යාම සඳහා සූදානම් කර තිබූ බවට සැකකිරෙන වෑන් රථයක්ද පොලිස් බහරයට ගැනුණා. එම යතුරුපැදිය සහ වෑන් රථය පොලිස් බහරයටගෙන තිබුණේ දැනට අත්අඩංගුවේ පසුවන සමන් කුමාර නැමැත්තාගෙන් ලද තොරතුරකට අනුවයි. සමන් කුමාර නැමැත්තා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවත් ඔහුට විරුද්ධව මහාධිකරණයේ නඩු 9ක් පමණ විභාග වන බවත් පොලිසිය පැවසුවා. මේ අතර වෙඩිතැබීමෙන් අනතුරුව කඹුරුපිටිය නගරයට පැමිණි ජීප් රථයෙන් වෙළඳ සැලක් ඉදිරිපිටදී බැස යන පුද්ගලයා සම්බන්ධයෙන්ද පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා. පොලිසිය පැවසුවේ ඔහු කඩවත දෙසට ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම මාර්ගයේ CCTV කැමරා පරීක්ෂාවට ලක් කරන බවයි. මේ අතර මුල්ලේරියාව පිංතාලිය හන්දිය බටකැතිය පටුමගේ නිවසක පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදු කර පලා යමින් සිටි 6 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පහර දීම සඳහා ඔවුන් පැමිණෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබූ අතර පහර දීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටි ඔවුන් කැලණි නදී මාවතේදී අත්අඩංගුවට ගත්තා. සහකරුවන් පොලිසිය හමුවේ පවසා තිබුණේ හෙරොයින් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට දින දෙකකට පෙර අපලබා පැමිණි පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පැමිණි බවයි. කෙසේ වෙතත් ඔහු නිවසේ සිට නොමැති අතර පැමිණි පුද්ගලයින් විසින් ඔහුගේ පියාට පහර දී පලා ගොස් තිබුණා. මේ අතර වෙඩිතබා ඝාතනය කළ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කහටාන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ගම්පහ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව උන්වහන්සේගේ දේහය භූම දානය කිරීමටයි කටයුතු කෙරුණේ. මෝටර රථයකින් පැමිණ සිදු කළ වෙඩිතැබීමකින් උන්වහන්සේ අපවත් වූ අතර වෙඩිතැබීම සඳහා පැමිණි මෝටර රථයද ගිනිතබා තිබියදී කඩුවෙල ගොඩැල්ල මාර්ගයේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත්තා. මෙම වෙඩිතැබීම නිදන් හැරීමේ සිද්ධියකින් අනතුරු ඇති වූ මුදල් ගනුදෙනු ගැටලුවක් මුල් කරගනිමින් සිදු ඇති බවටයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇත්තේ. වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකිරෙන පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධයෙන්ද පොලිසිය මේවන විට අවධානය යොමු කර තිබෙනවා. මේ අතර කුරුණෑගල දොඩංගස්ලන්ද උඩත්තා පොළ උත්තරාරාම පුරාණ විහාරස්ථානයටද කිසියම් පිරිසක් වෙඩිතබා පලා ගොස් තිබෙනවා. විහාරාධිපති හිමියන් වැඩ සිටින සංඝවාසයේ ජනේලයට මෙම වෙඩිතැබීම සිදු කර තිබූ අතර එම අවස්ථාවේදී උන්වහන්සේ එම කුටියේ වැඩ සිට නැහැ. වෙලාව රාත්‍රී 12:01 අතර මගේ කාලයක් තමයි. ඒ වෙන විට මම සංඝවාසයේ වෙනත් ස්ථානයක සැතපීලා තමයි හිටියේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.